කරන්න මන්තිතුමා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි. අවසානයේ අපේ ජේසි අලවතුල ගරු මන්ත්‍රීතුමා කතා කළේ මේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මාස කීපයකුත් එතුමල්ලගේ ආණ්ඩුවක් තමයි මේ රටේ තිබුණේ. අප්‍රේල් 21 සිට නොවැම්බර් අවමාෂයෙන් 17 ඡන්ද තිබ්බේ. නොවැම්බර් මාසේ මුල වෙනකම් බැලුවත් සැලකිය යුතු කාලයක්. එදා අද ඔය සජබෙලෙස දේශපාලනිකව පෙනී ඉන්නා කණ්ඩායම එවක ආණ්ඩුවේ සියලු විධායක බලයන් සමග කටයුතු කරමින් හිටියා. අලුතෙන් ආණ්ඩුවක් එනකන් ඉන්න ඕන නැහැ. එදා තිබිච්ච ආණ්ඩුවේම මේ ගැන තමන්ගේ රාජකාරිය ඉටු කරන්න තිබුණා කියන එක තමයි මගේ හැඟීම. ගරු සභාපතිතුමියනි, අද ලංකා ඉතිහාසයේ බොහොම තීරණාත්මක දවසක්. මීට පැය කීපයකට පෙරාතුව ගරු ජනාධිපතිතුමන් සහ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනු විවෘත කරනු ලැබුවා. මම මේ ඒ හරහා යම් තැනකට මේ සංවාදය ගේන්න උත්සාහ කරන්නේ. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යුද්ධය අවසන් වූවෑන් පසුව මහින්ද රාජපක්ෂ අතිකරු ජනාධිපතිතුමා මේ ජාතිය සතු කළ ඉතාම වටිනා ජාතික සම්පතක් විදිහට කළගුණ දන්න සියලු මිනිස්සුවේ ඉතිහාස කතාව කොහේ හෝ ලියා තබාවි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. මට මතකයි එදා 2011 අවුරුද්දේ එවක ඉරාන ජනාධිපති මහාචාර්ය මොහොමඩ් අහමදිනිජාඩ් මැතිතුමා ලංකාවට ඇවිල්ලා මේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන්න සහභාගී වෙච්ච හැටි. මම මහින්ද ජනාධිපතිතුමන්ට ගෞරවයක් පිණිස උමාඔය සංකල්පධාරියා විදිහටත්, සරල භාෂාවෙන් කියනවා නම් ඒ කීර්තියේ අයිතිකාරයා විදිහටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මම මගේ ගෞරවය ප්‍රකාශ කරන්න කැමැති. උමාඔය ගැන කතා කරනකොට අපිට අමතක නැහැ ජවිපේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමන්ත විද්‍යාරත්න විසින් හොයාගත්ත උමාඔය හිල. මම හිතන්නේ අද ජවිපේ මහත්තුරු දෙන්නයි, ජවිපෙම නොවන අලුත් නොවනයි තුන්දෙනාම සභාවේ නැහැ. මං හිතුනේ අහන්න උමාඔයේ සිදුර ඉරාන ජනාධිපතිතුමාට පෙන්වන්න ගිහිල්ලාද දන්නේ. කවුරුත් අද මේ විවාදයට මට පේන්නෙත් නැහැ. මේ උමාඔය පිළිබඳව මතු කළ මේ වැරදි අදහස මත, නැත්නම් ඔවුන්ගේ භාෂාවෙන් උමාඔයේ හිල මත ඔවුන් කළ දේශපාලනය මොනතරම් දුරදිග ගියාද කියනවා නම් ගරු සභාපතිතුමියනි, 2018 පෙබරවාරි 10 පැවති එවක පළාත් පාලන මැතිවරණයට ජවිපේ මුළු රට පුරාම ජවිපේ විදිහට තරඟ කරද්දී ජේවිපිය තීන්දු කළා මේකේ උපරිම දේශපාලන වාසිය බණ්ඩාරවෙල නගර සභාවටත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවටත් ගන්න. අර උමාඔයේ හිල මත පදනම් වෙච්ච ජනතා ව්‍යාපාරයේ නමින් තමයි නොමිනේෂන් දුන්නේ බණ්ඩාරවෙලට. ලකුණ ටැප් එක වහන්න පිළිතුරක් බණ්ඩාරවෙල මිනිස්සු එදා ජේවිපියට දුන්නා. නමුත් මේ අතීතය අපි මතක් කරගත යුතු තිබෙනවා. දැන් මම එන්නේ අද මාතෘකාව ළඟට මේ හරහා. අපි ළඟදී දවසක මේ හිරු රූපවාහිනියේ බලයේ දේශපාලන වැඩසටහන ඉන්න වෙලාවේ මට මහාචාර්ය ආශු මාරසිංහ මගේ අතට දුන්නා ලෝකයේ මේ ආර්ථික සංවාදයක් විසින්, එහෙම නැත්නම් World Economic Forum එක විසින් 2024 වර්ෂයටත් එතනින් එහා අනාගතයටත් ලෝකයා විසින් මුහුණ දෙන සුවිශේෂී අවදහනම් පිළිබඳ සකසන ලද වාර්තාවක්. ඒ වාර්තාවේ නූතන ලෝකයේ මුහුණ දෙන විශේෂම අවදහනම් අතර ඔවුන් නම් කළ කාරණා අතර මගේ වැඩිම අවධානයක් ලක්වුණු තැනක් තමයි ගරු සභාපතිතුමියනි, ඒ වාර්තාව එක තැනක කියනවා ලෝකය මෙතැන් සිට ඉදිරියට මුහුණ දෙන බරපතලම අභියෝග අතරින් ප්‍රධාන කාරණාවක් තමයි දේශපාලනික උමනා වෙනුවෙන් නිර්මාණය කරන, නිර්මාණය කොට ප්‍රචාරය කරන මිස් ඉන්ෆෝමේෂන් ඇන් ඩිස් ඉන්ෆෝමේෂන් පිළිබඳ ප්‍රශ්නය.
දැන් කෙනෙක්ට මතුපිටාර්ථයෙන් මේ දෙක ඇතුළෙම තියෙන් එක හා සමාන වැරදි තොරතුරු කියන අදහස කියලා හිතෙන්න පුළුවන් නිසා මම මේ මිස් ඉන්ෆෝර්මේෂන් ඇන් ඩිස් ඉන්ෆෝර්මේෂන් අතර තියෙන වෙනස කියලා මෙතනට එන්නම්. සාමාන්‍යයෙන් මිස් ඉන්ෆෝර්මේෂන් කියලා කියන්නේ අපි යම් තොරතුරක් ප්‍රචාරය කරනවා, හැබැයි අපිට කාටවත් අහිතක් කරන්න, කාටවත් දේශපාලන අනතුරක් කරන්න වගේ අරමුණක් නැහැ. ඒ කියන්නේ ඒ තොරතුර අපි අනවබෝධයෙන් ප්‍රචාරය කරනවා. ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත්, ජනකතා උදාහරණයකින් කිව්වොත්, අර මේ දෙල්කොලයක් උඩට බෙලිගෙඩියක් වැටිච්ච වෙලේ හාව කලබල වෙලා දිව්වේ මිස් ඉන්ෆෝර්මේෂන් එකක් නිසා. හාවට අරමුණක් තිබ්බේ නෑනේ කැලේ අවුල් කරන්න. හාවට තිබුණේ තමන්ට ලැබුණු තොරතුර අනිකාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රචාරය කළා. හැබැයි තොරතුර වැරදි. හැබැයි මේ ඩිස්ඉන්ෆෝමේෂන් එක ඊට වඩා බරපතලයි. ඒක තාම චේතනාන්විතව කතන්දරේ හදලා, ඒ කතන්දරේ ඒ අය විසින්ම සරසලා, ඒ අය විසින්ම ප්‍රචාරය කරලා හදන වැරදි තොරතුරු ප්‍රචාරණය තමයි මේ ඩිස්ඉන්ෆෝමේෂන් එක ඇතුලේ තියෙන්නේ. අර උමා ඔයේ හිලෙත් මේ අද අපි කතා කරන පාසුක් ප්‍රහාරය පිළිබඳව සමාවෙන මේ පාස්කු ප්‍රහාරය කියන වචනේ සම්බන්ධව නිවැරදි කිරීමට යනවා. මේ පාස්කු දින එල්ල කළ සාහසික ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙනුත් තියෙන්නේ අර මම කියන ඩිස්ඉන්ෆෝමේෂන් එක. දේශපාලන අරමුණු වෙනුවෙන්, දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් තමයි චේතනාන්විතව මේ වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නේ. මං අර කියන World Economic Forum වාර්තාවේ ඒ අය කියනවගරු සභාපතිතුමියනි, මේ 2024 අවුරුද්ද සහ ආසන්න මාස 13ක් 15ක් අතර කාලේ ලෝකේ බිලියන 3කට ආසන්න ජනගහනයක් තමන්ගේ රාජ්‍යයේ ජාතික මැතිවරණයකට මුහුණ දෙන්නයි ඉන්නේ. ඒක අපේ කලාපයට එනකන්, ලංකාව බංගලාදේශයට එනකන්, ඉන්දියාවට එනකන් මේ තත්ත්වය අදාළයි. ඒ මත තමයි ඔවුන් කියන්නේ මුළු ලෝකයේම දේශපාලන මැතිවරණ වටපිටාවක් තියෙන වෙලාවේ මේ වැරදි තොරතුරු දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. මේක මුළු ලෝකයේම ජන ජීවිතයට, රාජ්‍යන්හි ආර්ථිකයට, සමාජ සංහිඳියාවට අපි නොහිතන මට්ටමේ පහරක් එල්ල කරනවා කියලා. මට විනාඩි 15ක් තිබ්බට සමහර විට මේ විනාඩි 15ම මම ගන්න එකකුත් නැහැ. මට ඉතාම කෙටියෙන් මේක කියලා ඉවර කරගන්න තියෙන්නේ. මොකද පාස්කු දින සාහසික ත්‍රස්ස ප්‍රහාරයේ සම්බන්ධව මම පාර්ලිමේන්තුව ඇවිල්ලා අද මම මේ කතා කරන්නේ මගේ හතරවෙනි කතාව. මේ හා සමාන විවාද කීපයකදී අපි මීට පෙරත් කතා කරලා තිබුණා. ඒ විවාදවලදී 2004 අවුරුද්දේ ජූනි මාසේ මට මතක විදියට 24 මේක ලෝක ජනමාධ්‍ය මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. ඒ සාහසික ත්‍රස්ස ප්‍රකාශය පිළිබඳව මේ ISIS ත්‍රස්ස සංවිධානයේ වක නායකයා විදියට පෙනී හිටපු අබුබකර් අල් බග්දාඩ් විසින් ලෝකයේ ISIS රාජ්‍ය, ඔවුන්ගේ වචනේ නවුන් මේක හඳුන්වන්නේ කැලිපට් එකක්, කැලිපට් රාජ්‍ය ප්‍රකාශයට පත් කළ මොහොතේ සිට ලෝකයේ එහා කොනේ ඉඳලා මෙහා කොනේ සිඩ්නි නුවරට යනකම් එල්ල කළ ප්‍රහාර මාලාව එකින් එක අරගෙන මම මේ උත්තරීතර සභාවේදී කතා කළා. එනිසා මේ ත්‍රස්ස ප්‍රහාරය ඇතුලේ තියෙන ඇත්ත තොරතුරු වසන් කරමින් තමයි අපි මේ සියල්ලම කතා කරන්නේ. කරු සභාපතිතුමියනි, අපි විසින් සොයා බැලිය යුත්තේ මේ මොහොතේ ලෝකයේ වෙලාගත් මේ මූලධර්මවාදී ත්‍රස්සවාදයේ විසින් ඒ ලෝකයේ වටේ යන ප්‍රහාරමාලාවේ එක් ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේදී එල්ල කළ අවස්ථාවේ ඒ ප්‍රහාරයේ දේශපාලන, ඒ කියන්නේ දේශීය දේශපාලන කුමන්ත්‍රණයක් කියන කතාව හදපු එකව තමයි මුලින් හොයාගන්න වෙන්නේ අපිට. මොකද ඒ කතන්දරයේ විසින් මූලික අවධානයේ යොමු යුත තැනින් අපේ සමාජ අවධානය ගලවනවා. අර විජේදාස රාජපක්ෂය ගැන පළවෙනි ප්‍රශ්නේ මතු කළ වෙලාවේ අද සභාවේ නැති එදා හිටපු මුජිබ රහුමාන් කිව්වේ නෑ එහෙම එකක් නෑ කියලා. ඒ සමාජ අවධානය බිඳ දබපු තැන. දැන් මේ ප්‍රහාරයට දේශපාලනිකව කවුරු හරි සම්බන්ධයි කියලා අපි දන්නවනම් අපි දන්නේ අර ඊබ්‍රාහිම් කියන මිනිහා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඒ JVP ට අද මතක නැහැ. ඒගොල්ලෝ කියනවා 2018 පළාත් පාලන ජාතික ලැයිස්තුවේ ඉබ්‍රාහිම් හිටියේ. පළාත් පාලන මැතිවරණයේ ඒ අතිරේක මන්ත්‍රීදුර
ලයිස්සුවට කියන්නේ ජාතික ලයිස්සුව නෙවෙයි. ඒකවත් මුලින් තේරුම් ගන්න එපෑ. ඒ ඉන්න ජාතික ජනබලවේගේ ප්‍රකට නීතිඥ නානායක්කාර. දැන් ඒක ඒකනුත් ඔවුන් මංහිතන් ඒකත් අර ඩිස්ඉන්ෆෝමේෂන් තමයි. එයාලා හිතනවා නෑ මේ ඉබ්‍රහිම් කියන්න මේ පොඩි ලයිස්සුවකට දාපු එහෙම නමක් නෙමෙයි. එදා මහමැතිවරණේ මේ උත්තරීතර සභාව නියෝජනය කළ යුතුයැයි යෝජනා කළ නම තමයි ඊබ්‍රහිම්. හැබැයි කරු සභාපතිතුමියනි, මම සාහසික වෙන්නේ නැහැ ජේවීපිය ඊබ්‍රහිම්ව දාලා මේ ප්‍රහාරය කළයි කියලා කියන්න. මොකද ජේවීපිය ඉතාම පුංචි සංවිධානයක් ISIS ත්‍රස්තවාදයට සාපේක්ෂව. දැන් ඔන්නම් දේශපාලනිකව අපිට සාධාරණ චෝදනාවක් ජේවීපීට කරන්න පුළුවන් උඹලගේ එකෙක් එතන හිටියා කියලා. මම තාම වීඩියෝ එක ළඟතියාගෙන ඉන්නවා. ඉබ්‍රහිම්ම පොලිසිය ගෙදරට ගිහිල්ලා අත්තරංගුවට ගත්ත වෙලාවේ ඉබ්‍රහිම් පොලිසියට බැන බැන තමයි පොලිසියත් එක්ක ජීප් එකට නැගියේ. හැබැයි එහෙම වෙලත් අපි ජේවීපීට මේ මිනිස්සු අහිංසක ජීවිත 230 ගානක් මරා දමපු ප්‍රහාරයේ වගකීම ජේවීපීට යොමු කරන්න තරම් අපි අඳබාල නැහැ ලෝකේ පවතින ප්‍රවණතා පිළිබඳ හැදෑරීමක් තියෙන මිනිස්සු විදියට. ඉගෙන මේකට ඉගෙන අවමාෂයෙන් ඍජු ලෙසම යම් පුද්ගල සම්බන්ධයක් තියෙන දේශපාලන සංවිධානයටවත් අපි චෝදනාවක් කරන්න මම පෞද්ගලික උත්සාහ කරන්නේ නැහැ. මේකට ඔස්ට්‍රේලියාව වැනි ඉතාම නිෂ්කලංක සමාජ දේශපාලන වටපිටාවක් තියෙන රටකට බැරි වුණා නම්, ආසන්න වශයෙන් රුසියාවේ ජනාධිපතිවරණ ඉවර වෙලා පැය ගාණක් යනකොට ජනාධිපති පුටින්ට මොස්කව් නුවර පරිස්සම් කරගන්න බැරි වුණේ මේවා මේ අභ්‍යන්තරව ඒ දේශීය සමාජයන් තුළ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මම මීට පෙරත් කිව්වා ඒ ISIS ත්‍රස්ස මූල ධර්මයන් තුළ ඔවුන් යෝජනා කළේ කතෝලිකයන් මරා දැමීම, පිළිම වන්දනාකරුවන් මරා දැමීම, මේ සියල්ල පිළිබඳව ලෝකයේ තියෙන තත්ත්වය. ඒ නිසා තමයි මම යෝජනා කළේ මේ ප්‍රහාරය ලංකාවේ 2019 ජනාධිපතිවරණ කැම්පේන් එකේ කොටසක් කියලා හිතන්න තරම්, එවැන්නක් කතා කරන්න තරම්, එවැන්නක් මේ උත්තරීතර සභාවේදී විවාද කරන්නට තරම් ලංකාවේ දේශපාලනයේ ගෝත්‍රික වීම පිළිබඳව මට තියෙන කනගාටුවක් කරු සභාපතිතුමියනි. පොමිස්සුති මට මේ දුන්න අවස්ථාවට.